ගේම පුටුවේ වාඩි වෙලා මැසේජ් එකක් දානවා විශේෂම රටේ ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගේ දැනගැනීම සඳහා කියලා. ඒ පණිවිඩය දාලා දවස් දෙකක් යනකොට RPM සුගත් වෙනවා මාව හම්බෙන්න කියලා අපේ පන්සලට එන්නේ යාගේ නෝනත් එක්ක. මේ මේ මොකද්ද රස්සිතේ ඇතුළේ තියෙන වංචා ගැන බිලියන ගණන් හොරකම් කරන හොරු ටිකක් ඉන්නවා. ඒ හොරුත් එක්ක මොකුත් කරන්න බෑ. ඒ හොරු ඉන්නේ සානික්කයන්ගේ පැත්තේ. මේ මහවැලි අධිකාරියත් සානික්කයන්ගේ පැත්තේ ඉඳලා කිසි දෙයක් කරගන්න බෑ කියලා මට කියනවා. ඉතින් ඊට පස්සේ මම කියන නෑ මහත්තයෝ අපි ඉල්ලුවේ දුප්පත්ම ගොවියන්ට අක්කර දෙක ප්‍රමාණය බඩේ ඇට පැකට් එකක් හිටව ගන්න ඉඩ දෙන්න කියලා තමයි මම ඉල්ලීම කළේ. ඊට පස්සේ RPM මහත්තයා මට කිව්වා අපේ හාමුදුරනේ අපි එහෙනම් 9 වෙනි බදාදා උදේ 10 වෙනි මාසේ 9 වෙනිදා උදේ RPM මහත්තයාගේ කාර්යාලේ රැස්වීමක් තියාගන්නවා කියලා ඉඩම් ටික දෙන්න. දැන් ඉඩම් දෙන්න තීරණය කරලා ඉවරයි මහවැලි ලේකම් සියලුම නිලධාරි මේක කරලා ඉවරයි කියලා කිව්වා. මම ඉතින් හරි සතුටු වුණා. මගේ සියලුම දායකින්ට කතා කළා මං කිව්වා. අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා සිංහල ගොවියන්ට දියුලපතානේ ඉඩම් ටික දෙනවලු. කියලා ඉතින් මම හරි සන්තෝෂෙන් හිටියා බදාදා උදේ රැස්වීමට එන්න. අනිකුත් ගොවි සමිතිවල ඔක්කොටම දැනුවත් කරලා තියෙනවා කියලා RPM මහත්තයා මට කිව්වා. ඉතින් මං ඒ විශ්වාසයෙන් මත ඉඳලා මම ඊයේ උදේ මෙතෙන්ට එන්න හදනකොට RPM මහත්තයා මට ඉස්සල දවසේ කෝල් එකක් කරන් කියනවා හාමුදුරනේ හෙට වඩින්න එපා. මොකද හේතුව මේ මට හදිසිය කොළඹින් එන්න කියලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරගන්න. මොකද්ද මේ ඉඩම් ටික දෙන විදිය සාකච්ඡා කරගන්න. එහෙමද මහත්තයෝ කියලා මං සද්ද නැතු ඉඳලිවල මං පහුවදා උදේ හොයලා බැලුවා RPM කොහෙද ඉන්නේ කියලා. බලනකොට මේ ඔෆිස් එකේ ඉන්නවා. වැලි කන්දේ ඉන්නවා. එයා මට කරලා තියෙන බොරුවක් නේ. පැහැදිලිද මං කියන දේ? දැන් එතකොට මෙතන ගොවි සමිති වලට කෝල් ආවලු එක එක්කනට අනේ කලබල කරගන්න එපා. අනේ රණ්ඩු කරගන්න එපා. උද්ඝෝෂණ කරන්න එපා. මේ වෙනකොට ඉඩම් ටික දෙන්න ඔක්කොම වැඩ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා කියලා කිව්වලු. දම්මිනි බී මහත්තයා කියපු වචනේ තමයි මේවා දෙන්න කතා කියලා තිබුණේ. නමුත් දැන් මේවා දෙන්නේ නැහැ. ඔව්. ඔය කියපු පණිවිඩය තමයි අපිට ලැබුණේ. ඇයි දෙන්නේ නැහැ කියන හේතුව? ඒක ඉතින් අපිට අපේ හැමෝම දිගින් දිගට අපිට ඒත් එක කතා කරන්න බැහැ. කතා කරන්න බැහැ. මිනිස්සු මෙතනට ගෙන්නන්නත් එපා කියන මතේ එතන කිව්වා බී මහත්තයා. ඔව්. 1005. හම්බ කරගෙන කනවා කියලා පුතේ මේ ට්‍රීවිල් එක දැන් 13 පොලක කැඩුනා. මඩ කලපේ ඉඳලා එන ටිකට 13 පොලක නැවතුණා. තාම උදේට කාලක් නැහැ. සත්‍යම කතා මගේ බොක්ක ගිනි ගන්නවා. මොකද හේතුව මම හරීම මේ සංවේදී එක පැත්තකින් චරිතයක් හැටියට මං හොඳටම දන්නවා මේ දෙමව්පියෝ දඟලන්නේ බඩේ ඉරුම ඇට පැකට් එකක් හදාගන්න. කවුපි කිලෝ දෙකක් වපුරගන්න. ඛණ්ඩ නැති නිසා කියලා. මට පෙරේද කෝල් එකක් එනවා. ගම ඇතුලේ දවස් 3ක් බඩගින්න ඉඳලා මේ ඉන්නේ හැමදෙරේ ඛණ්ඩ දෙයක් නෑ. හැබැයි ගොවිතැන් කරගත්තොත් කවුපියට ටිකක් තියෙනවා තම්බ ගන්න. මම මෙන්න මේක දන්නේ හින්දා තමයි මම මේකත් එක්ක කැපෙන්නේ. මට ඊයර විශාල මරණ තරජන ගොඩක් ආවා. දැන් මගේ පන්සල වටේට ගාඩ් එක දාලා මං කොහෙද යන්නේ බලන්න CID එකෙන් දාලා හැම තැනම මෙතෙන්ට එනවද බලන්න. නමුත් මං ත්‍රීවිල් එක්ක ආවේ මරණව නම් මරපියව් කනව නම් කාපියව් මං මගේ බඩ හදා ගන්න මේ පුරව ගන්න නෙමෙයි මේ කැපකිරීම කරන්න මේ දුප්පත් මිනිසුන්ට බින් අඟලක් අරගෙන මේකේ. දැන් මේකට මෙච්චර සටන් කරද්දි සමහරු අහනවා මොකාගේද ඉඩම් ඇයි මේ දඟලන්නේ මොකද්ද කියලා ප්‍රශ්න අහනවා උඩින් ඉහලින්. ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි දුන්න උත්තරේ තමයි දෙන උත්තරේ තමයි මේ ජනතාව ඔක්කොම දන්න උත්තරේ. අවුරුදු ගණනාවක් අපේ පරම්පරාවල ගොවිය වැඩ කරගෙන හිටපු ඉඩකඩම් මේවා යුද්ධෙත් එක්ක එළියට යන්න වුණා. ආයේ ඉඩකඩම් වලට අපේ සිංහලයට යන්න දෙන්නේ නැතුව මායිම් කරගෙන ද්‍රවිඩයන්ට පමණක් ද්‍රවිඩ ජාතිකයින්ට පමණක් මේ ඉඩම් බෙදා දීම. ඕක පාර්ලිමේන්තුවේ නිතරම කතා කරා මේ රාජමාණික්‍ය මන්ත්‍රීවරයා. එතකොට රනිල් වික්‍රමසිංහ යාට ඕන විදිහට ගාඩ් එක දැම්ම. දැන් මේ ගම ඇතුළට යන්න බෑනේ. යන්න බෑ. කිසි කෙනෙකුට යන්න බෑනේ. ඒක ඇත්ත නෙමෙයි කියන්නේ. කවුරුත් බොරු කියනවද මෙතන? නෑ 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 නෑ. ඕනනම් අපිට පෙන්නන්දි යන්නත් පුළුවන් යන්න දෙනවද නැද්ද කියලා. නමුත් දැන් අපි මරා ගන්න බෑ මට. මට ගහ ගන්න බෑ. මට මරා ගන්න බෑ. මොකද මාව හිර කරන්න බලාගෙන ඉන්නේ. ඉඩම් ටික වැඩ කරන්න දෙන්න බැරි නිසා දුප්පත් මිනිහන්ට කුඹුරු ටික දෙන්නේ නැහැ කියන එකනේ ඇත්ත කතාව. ඇත්ත කතාව. දැන් දුප්පත් 100ක් පෙන්නලා මහවැලිය ලොක්කෝ අක්කර ගණන් අක්කර 25 ගියකන්නේ වැඩ කරුවනේ. වැඩ කරා. වැඩ කරා. ඒකනේ ඇත්ත කතාව. එතකොට මේ ඇත්ත කතාව කියනකොට අපිට බනින්න ඉන්නේ උන්ට අපිට දෙන්න දැන් උත්තරයක් නැතුව අපි අසරණ වෙලා තියෙනවා. ඇත්තට මං හාමුදුරු කෙනෙක් හිටිය අසරණයි. මම ලැජ්ජා වෙනවා. මං එනකනු කී කියාවේ එකයි. මම තනි භික්ෂුවක් හැටියට මේකට සටන් කරේ අපේ මිනිස්සුන්ට. අපේ කියලා ජාක්‍රමේ ඉක්කුත් නැහැ මෙතන. දෙමළද සිංහලද මුස්ලිම්ද මොකා හරි මේ මහ පොළොව කොටාගෙන කන එකට පොඩ්ඩක් ඉඳ දීපල්ලා කියන වචනේනේ. මම ඉල්ලුවේ දැන් අපි අතන චෙක් පොයින්ට් එක ළඟට ගියපු ගමන් කියන්නේ මොකද්ද? අපිට යන්න දෙන්න එපා කියලා තියෙන්නේ.
එතකොට මොකද්ද කරන්න ඕනේ? අපිට ගහ ගන්න වෙනවා. දැන් අපි ගහගත්තා කියලා අපිට ගිහිල්ලා වැඩ කරන්න දෙයිද? නෑ දෙන්නේ නෑ. එහෙනම් රටේ ඉන්න ජනාධිපතිවරයා කනුර කුමාර දිසානායක ලැජ්ජයි කියන්න නම්වත් කියන්න ලැජ්ජයි අනුර කුමාරටත් බෑ කියන්න තමයි තියෙන්නේ. මොකද කියන්නේ ජනතාව? අනුර කුමාරට පුළුවන් නම් පැය 24ක් යන්න ඉස්සලා දෙන්න ඕනේ ලිපියක් යන්න මේ මිනිස්සු ගිහිල්ලා ගොවිතැන් කරන්න කියලා. අනුර කුමාරට රටක මොකද අපි කියන්නේ මුළු රටම ආර්ථිකය හදන්න කියනවා නෙවෙයි. ඒ ආර්ථිකය හදන්න එක මුං ඇටයක් සහයෝගෙ වෙයි. එක බඩිරිඹු ඇටයක් සහයෝගෙ වෙයි. මොකද කියන්නේ? එනෙලින් අපි අනුර කුමාරට පණිවිඩයක් දෙමු. අපි සියලු ජනතාව ඇතුළ මේ අනුර කුමාරට පමණක් නෙවෙයි මුළු රටටම මුළු ලෝකයේ ඉන්න සියලුම ජනතාවට පැය 24ක් ඇතුළත අපිට ඉඩම් ටික දෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ දියුල පතානට කඩාගෙන හරි යනවා කියන ස්ථාවරේ ඉන්නවා නේද? ඉන්නවා.